කියන්නේ ඔබ වැටලා ඉන්න වලේ ස්වභාවය. මහ දරුණු වලකට පිංගුදෙනි මේ වැටලෙන්නේ හිතන්න එපා මේ මනුෂ ජීවිතයක් හම්බුණා කියලා පිංගුදෙනි මහ උජාරුවට නටනට ඉන්නයි මනුෂ ජීවිතේ හම්බුනේ කියලා. පල් මෝඩ විදිහට පිංගුදෙනි මේ මනුෂ ජීවිතේ ගත කරන්න ගිහිල්ලා අන්තිමට මහ විනාශයක් කරගන්නේ මැරෙන මැරෙන කකුණු පෙරේතයෝ වෙනවා. මොන අපරාධයක්ද බලන්න. මම මේ ගැන ගොඩාක් පරීක්ෂණ කරපු කෙනෙක් පිංගුදෙනි ලංකාවේ ඉන්න මහත්වය ඔය කියන හොඳාකාර දන්න. फूल දෙවියෝ කියන්නේ පිනෙන් පෝෂණය වෙන පිරිසක් නෙමෙයි පිංගුදෙනි පිනට සතුට වෙන පිරිසක්. ඔබ පින් දුන්නත් එකයි නැතත් එකයි දෙවරුන්ට. ඔබගේ පිනෙන් දේවත්වයටපත් වෙච්ච කවුරුත් නැහැ. ඒ අය කරපු පිනෙනු ඒ අය දේවත්වයටපත් වෙන්නේ. ඔය මිත්‍යා මත අපි දෙන පිනෙන් තමයි දෙවියෝ යපෙන්නේ කියලා. ඒව මිත්‍යා කතා පිංගුදෙනි තථාගත ධර්මයට ගැළපෙනේව නෙමෙයි ඒව. එහෙනම් ඔබ හොඳාකාරම දන්නව නේද පිංගුදෙනි ඒක නිසා නේද පාංශුකුලට ඔච්චර වටනකමක් දීලා තියෙන්නේ. මම මේ කියන්නේ පාංශුකුල දෙන්න එපා කියලාද? අනේ නෑ පුළුවන් නම් මලාට පස්සේ පුතාලාට කියලා දෙන්න පාන්තු කුලේ හත් දවසක් දෙන්න කියලා. ඇයි? තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා නිවසට වඩම්මා ගැනීමම පින්වතුනි මහ පුණ්‍ය කර්මයක්. එහෙනම් ඒ කරගත්තා වූ අනන්ත ප්‍රමාණයේ පුණ්‍ය ශක්තිය විහිදලා පැතිරිලා ගිහිල්ලා පින්වතුනි අනන්ත සංසාරේ තමන් එක එකට කටයුතු කරගෙන ආහා සම්බන්ධ වෙලා කටයුතු කරපු හැම කෙනෙකුටම පින් ගන්න පුළුවන් මේ පින් ගන්න පුළුවන් අයට. හැබැයි අර මැරිච්ච කන මල පෙරේත වෙලා අසුචි කකා ඉන්න නිසා ඒකට නම් පින් මින්දු මාත්‍රයක් වගේ ගන්න හම්බෙන්නේ නෑ. दिव्य लोके මම මහා අපරාධයක් නෙමෙයිද ඔබට කරන්නේ ඔබ මට පූජා කරන දන් ටික පින්විතනි ඔබ මට දන් පූජා කළාට පස්සේ මම මේ දන් වලින් මම නිවන් දකිනවා මම නිවන පරිපූර්ණේ කරනවා ඔබ මම නිවන් දකිනවා ඔබ අපාය යනවා කැමති අය තුස්ස ඒක නිසානේ පින්විතනි මේ කියන්නේ එහෙනම් මම දැන් ඔබ කෙරෙහි තරහින්ද මේ කියන්නේ නැහැ පින්විතනි ඔබට මෙන්න තියෙන දේ මේ කියන්නේ වෙන්න තියෙන දේ කියන්නේ මෙතනින් ගලව ගන්න පුළුවන් නිසා තමන් යන්නේ ඉන්න තැන තමන් හරියට දැනගත්තා නම් පින්විතනි මෙතනින් ගැලවෙන්න උත්සාහ කරනවා හැම කෙනෙක්ම ලේසි පහදු තැනක නෙමෙයි පින්විතනි ඉන්නේ මොකද තාන්න මාන්න තට්ටම් ඔය එකක්වත් මෙතනට වැදගත් නැහැ ඔය ඔක්කොම පින්විතනි ලෝක සම්මතේ හදාගත්තේ වැහැරෙන්න වෙන දේවල් නෙමෙයි යථාර්ථය කියන්නේ එකක් පින්විතනි යථාර්ථය කවදක්වත් දෙකක් වෙන්නේ නැහැ හැබැයි ලෝක සම්මතේ කියන එක පින්විතනි ඕනේ තරම් වෙනස් වෙනවා ජනාධිපති තුමා කියලා කියන්නේ යථාර්ථයේද සම්මතයක්ද යථාර්ථයේද සම්මතයක්ද ඔප්පු කරගන්න පුළුවන් කොහොමද ඔප්පු කරගන්නේ මුළු ලෝකෙම මැරිලා ඔබ විතරයි ඉන්නේ ජනාධිපති තන්ත්‍රයට තියෙන වටකම කියන්නේ මුළු ලෝකෙම නැද හැමෝම මැරිලා ගිහිල්ලා බල්ලු බලලු ටිකයි ඔබයි තනියෙන් ඉන්නවා ජනාධිපති කමට තියෙන වටකම කියන්නේ කී දෙනෙක් පෝස්ටර් ගහයිද ජනාධිපති කමට ඉඳීද මොකුත් ඉඳීද නැහැ එහෙනම් ජනාධිපති කම කියලා කියන්නේ මොකද්ද සම්මතයක් නේද සභාපති කම කියන්නේ මොකද්ද සම්මතයක් නේද ව්‍යාපාරික කම කියලා කියන්නේ මොකද්ද සම්මතයක් නේද ගුරු වෘත්තිය කියලා කියන්නේ මොකද්ද සම්මතයක් නේද එහෙනම් පින්විතනි ඒ ඔක්කොම සම්මත නම් යථාර්ථ තියෙන එකයි නේද එහෙනම් පින්විතනි යථාර්ථය කියන එකට ඔය හැම කෙනාම මුහුණ දෙන්න ඕනද නැද්ද යථාර්ථයේ කියන එකට ඔය හැමදේම මූණ දෙන්න එනකොට පින්විතනි ඒකට කිහිද පැවිදිද කියන එක බලපානවද? හිඟන්නද? සල්ලි කාර්යයද කියන එක බලපානවද? නූගතාද උගතද කියන එක බලපානවද? නැහැ.
පිඟුදෙනි ලෙඩ වෙනවා කියන එක මොකද්ද? යථාර්ථයක්ද? සම්මතයක්ද? ගිහිල්ලා බලන්න. මුළු ඔක්කොම මැරලා ඔබ විතරයි ලෙඩ වෙයිද නැද්ද? ලෙඩ වෙයි. එහෙනම් ඒක යථාර්ථයක් නේද? එහෙනම් මෙන්න මේ යථාර්ථය කියන එකට පිඟුදෙනි අපි හැමෝම මුහුණ දෙන්න ඕනේ. ඔබ මොන තරහතරමි වුණත් මෙතනට විවිධාකාරයේ පුද්ගලයන් ඇවිදින බලවහන වෙද්දී රජයේ ඉන්න මැටි ඇමතිවරු පවා මේ ස්ථානට ඇවිදින බණ අහනවා පිඟුදෙනි තම ඔබට කියලා තියෙනවා මේ රට ඉදිරියේදී මහා සෞභාග්‍ය සම්පන්න රටක් වෙනවා සෝතාපන්න වෙච්ච ආර්ය ශ්‍රාවකෙක් ඒකාන්තව පිඟුදෙනි මේ රටේ ජනාධිපතිත්වයට පත් වෙනවමයි ඒකාන්තයෙන් මේක සිද්ධ වෙ යුතුයි මොකද හේතුව පිඟුදෙනි ඔබ මාර්ගඵලලාභිය වෙන නිසා ඉදිරියේදී හෝ දැනටත් වෙලා ඇති පිරිසක් ඒකයි ස්වභාවය තථාගතයන් වහන්සේගේ පිඟුදෙනි මේ ධර්මයේ තියෙන වැදගත්ම හරය ඔන්න ඔය ටික ඒ තමයි පිඟුදෙනි මාර්ගඵල ලබන්නේ තථාගත ධර්ම කියලා කියන්නේ තනිකරම පිඟුදෙනි මාර්ගඵල මාර්ගඵල උදෙසා තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කළා තියෙනවා උන්වහන්සේ සූත්‍ර 84000 දේශනා කළා තියෙනවා ඔය සූත්‍ර 84000 තියෙන පිඟුදෙනි 84000 ක්‍රම සෝතාපන්න ඵලයට පත් වෙන මේ සෝතේ මේ ගලාගෙන යන මේ මහා සතර ගංගාවෙන් එතර මෙන්න පිඟුතුනි 84000 තොටුපළවල් දේශනා කරලා තිනවා එකක්වත් අහුන්නේ නැත්තේ තාම 84000 දේශනා කරලා තියෙද්දි එකක්වත් අහුන්නේ නැහැ කියලා කියන්නේ මොන අපරාධයක්ද බලන්න මං ඒකයි පිඟුතුනි ඔබට කියන්නේ ඔබ යන්නේ ඉන්න තැනින් කොහොම හරි අපි ඔබ ඇදලා ගමු මෙහාට නැත්නම් ඔබ ගියොත් පිඟුතුනි ආයි ගන්න හම්බෙන්නේ නැහැ මං ඔප්පු කරලා පෙන්නන්නම් මං ගේනවා මෙතනට හොඳ ඇල්ටේෂන් බල්ලෙක් ඒකව ගෙනල්ලා ඉන්නම් මම කියනවා මේ ඔබගේ ආතා මැරිලා බල්ලෙක් වුණා ආතගේ සියලුම ධනෙ වියදම් කරලා පුළුවන් නම් මේ බල්ලව මිනිස්සෙක් කරුම් බලන්න පුළුවන් කීයක් කියන්නේ නේද කවුද පිඟුතුනි එතන ඔබ ගැන බලන්නේ ඔබ රටටම සේවය කරන කෙනෙක් වෙන්න පුළුවන් ගෙදරට ගමට සේවය කරන කෙනෙක් වෙන්න පුළුවන් ආතා ඔක්කොටම කළා නොකරගත් කාට විතරද තමන්ට විතරයි දැන් ඔක්කොම පවුල් පිටින් එයිද පිඟුතුනි ඔය අසූචි කන්න කියලා විසගෝන සර්පයා දැක නෑර මොඩියා මොඩියා කියලා කිව්වේ මෝහයට අඩ තියෙන එක මෝහේ නවත්තගෙන මෝහේ තුල ඉන්න එක අඩ තියනවා කිව්වේ මොකද්ද අඩයක් තියනවා කියලා කියන්නේ වාහනේ යනවට අඩයක් තියෙනවා එහෙනම් නවත්ත ගැනීම උදෙසා කරන වැඩපිළිවෙලට කිව්වා අඩයක් කියලා එහෙනම් මෝහයට අඩයක් තියාගෙන ඉන්න කෙනාට මෝහේ තුල ඉන්න කෙනාට කිව්වා පිඟුදෙනි මෝඩයා කියලා එහෙනම් විසගෝන සර්පයා දැක නෑර මෝඩයා කියලා කිව්වේ ඔන්න ඕකට නමුත් ඕක තේරුම් ගන්න බැරි වුණා නේ ඕක තේරුම් ගන්න බැරි වෙලා අද සර්පය තලතලා තලතලා දාන ඔය විසකෝර සර්පය ඕකව යවුවොත් මම මොඩේ කියලා තලපිය තලපිය පුතේ ඕකව කියලා දෙන්න දෙ මහලුත් එකේ දෙලා පුතත් එක තුරගෙන ඉන්න තලල ඉවරලා අමු අපාගත වෙනවා දන්නේ නැතු. ඇයි? සීයහෙලිය වඳුර ගන්න බෑනේ සිංහලෙට. ඒකයි තියෙන ප්‍රශ්නේ. එහෙනම් පිටුතුනි උරුමේ කියලා එකක් තිබෙනවා කරුමේ කියලා තව එකක් තියෙනවා. උරුමේ කියලා කියන්නේ පිටුතුනි අතීත සංසාරයෙන් දැසි තමන් කරගත්ත ඒවට අදාළව ආපු විපාකේ. ඒ විපාකේ තමයි පිවිදෙන අපිට උරුම වෙලා ඇවිල්ලා තියෙන්නේ ඒ උරුම ගන්නෙ නැතුව කර් උරුමේ තමයි කරුමේ කියලා කිව්වේ කර් උරුමේ කියලා කිව්වේ පිවිදෙනි ඒක ගන්න බැරුව මොකද කරන්නේ අපිත් දෙයක් කරලා ඉවරලා කාය කර්මයක් වාචික කර්මයක් මනෝ කර්මයක් කරලා ඒක සකස් කරගෙන එන එක ගන්න යනවා ඒත් විපාකේ තමයි ගන්නෙ උරුම කිව්ව විපාකේ එහෙනම් මේ විපාකේ ගන්නෙ නැතුව ඒක නම් මං කැමති නෑ කියලා මොකද කරන්නේ තමත් කාය කර්මයක් වාචික කර්මයක් මනෝ කර්මයක් කළා ඒක පොඩ්ඩක් වෙනස් කරලා ගන්න යනවා පිඟුතුනි ඒක ගන්න ගියාට පස්සේ මොකද වෙන්නේ දැන් කරුමේ කී කී ඉන්න තමයි වෙන්නේ උරුම වෙලා ආපු යමක් තියනවා නම් උරුමේ අරගෙන පැත්තකට උනා නම් ඉවරයි එහෙනම් ඕක පිඟුතුනි තථාගතයන් වහන්සේ දේශනා කළ තියෙන කම්මා විපාකා වත්තන්ති විපාකෝ කම්ම සම්භව තස්මා පුනබ්බව හෝති ඒවන් ලෝකේ පවත්තති ඉති අන්න කම්මා විපාකා වත්තන්ති කර්මිය විපාක ගේන ඔන්න උරුමේ ඔබ සංසාරයත් ඉස්සේ කරගත්ත කර්මයට අදාළ උරුමය ඔය ඇවිදින්නේ නැති. ආන්ගේ උරුමය ආවට පස්සේ පිඟුදෙනි එහෙනම් දැන් ඊළඟට මොකද්ද කරන්න තියෙන්නේ? උරුමය අරගෙන ඉන්නවා මිසක් තව මොකද්ද කරන්න හදන්නේ? මට නම් මේක හරියන්නේ නැහැ. මේ ගෙදර නම් මට ඉන්න බෑ. මං යනවා එහා ගෙදරට කියලා හිතාගෙන ගියොත් එහෙනම් මොකද වෙන්නේ? දැන් මොකද වෙන්නේ? පිඟුදෙනි උරුමේ පැත්තක දාලි වෙලා කර්මේ කරගහන්න ගියා. කර්මේ කරගහනවා කියලා කියන්නේ පිඟුදෙනි එක දෙක වෙලා තමයි තමන්ට ආප වෙන්නේ. මොකද ඒ කරපු කර්මයටත් අදාළ විපාක එකතු වෙලා තමයි එතරට ගැබ්‍රෙල් පිළායෙන්නේ. එහෙනම් ඔබ හොඳා කාර්ම තේරුම් ගන්න පිඟුදෙනි උරුමේ බාර ගන්න යන්නේ. කර්මේ බාර ගන්න යන්නේ නැතුව. ඔබට උරුම වෙලා තියෙන්නේ මොකද්ද පිඟුදෙනි ඒ උරුමේ භුක්ති විඳින්න කර්මේ බාර ගන්න යන්නේ නැතුව. කර්මේ මට්ටමට යන්නේ නැතුව. එහෙනම් තමන්ගේ විපාකේ භුක්ති විඳින්න සුදු නැත්නම් තමන්ට කවුරු හරි කෙනෙක් ගැහුවොත් එහෙම මොකද්ද ඔතන කියන්නේ? දැන් ඔබ හරියාකාරව තේරුම් ගන්න ඔබ තමන්ගේ ජීවිතේට මේ ඔක්කොම දාගන්න. තමන්ට කවුරු කෙනෙක් ගැහුවොත් එහෙම ඕක නේද ඔබගේ උරුමේ. එහෙනම් ඔය උරුමේ බාරගත්තේ නැත්නම් ඔබ මොකද කරන්නේ? ඔය
කැමති උනේ නැත්තම් මොකද කරන්නේ? දැන් ඔබ කර්මික කරනවා නේද? කර්මිකව මොකද? දැන් ඔබ කර්මයක් වෙනවා. කර්මයක් කරලා ඉවරලා ඒකට අදාළ ආයි විපාකෙට භුක්ති විඳින්න වෙනවා නේද ඔබට? එහෙනම් එහෙම ක්‍රමයකින් වෙන්නේ මොකද්ද පිඟුදිනි? ඒ වන් ලෝකේ පවත්ත දීදී කියන ස්වභාවය මේක තමයි ලෝකේ පවතින ස්වභාවය කියන එකට අයිති වෙනවා නේද ඊට පස්සේ ඔබ. එහෙනම් ඔබගේ උරුමය ඔබ බාරගත්තා නම් පිඟුදිනි ආයි කර්මේ බාර ගන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ නේ. එහෙනම් කම්මා විපාකා වත්තන්ති වැඩේ ඉවරයි. විපාකෝ කම්ම සම්භව කියන තැනට ගියොත් එහෙම දැන් මොකද වෙන්නේ? තස්මා පුනබ්බව හෝති කියන තැනට යන්න වෙනවා නේද? නැවත නැවතත් පුනර්භවයක් ලබලා යන ක්‍රම වේදයට යන්න හිතෙනවා නේද? එහෙනම් පිඟුදිනි තමන්ට ආපු උරුමෙන් උරුමෙට උරුමේ විදිහට තියාගන්න. උරුම විදිහට තියාගෙන ඉවර ලපින් විදිහට උරුමෙන් කටයුතු කරගන්න කරුමෙට යන්නේ නැතුව. එන උරුම විදිහට තමන්ට මොකද්ද පිටලා විඳින මේ මත ඉඳගෙන මේ මග වඩා ගන්න. ඒකයි මම ඔබට කිව්වෙ මේ විදිහට මගේ ස්වභාවය නම් ඒකයි. මං ආයෙව වෙනස් කර කර ඉන්න හදන්නේ නැහැ කිව්වද මේ වෙලාවේ ලැබිච්ච චාන්ස් එක ප්‍රොජෙක්ට් අරගෙන මං කොහොම හරි මේ බබ ගමන කෙලවර කරගන්නයි මම හදන්නේ. මම ඔබට දෙන එකම එක අවවාදය ඒකයි පිටින් ආපෞසරයක් මේ උරුමේ කරුමේ කරන්න හදන්න එපා. තමන් මනුස්ස ලෝකෙ ඉපදුනා නම් පිංගුතෙන එතනින් එහාට තමන්ට කරන්න තියෙන්නේ මොකද්ද මේ අවස්ථාව ප්‍රයෝජනට අරගෙන මේ ශ්‍රී සද්ධර්මයේ ඇහෙන වෙලාවෙදී උපරිම ප්‍රයෝජනයක් අරගෙන ඉවරලා මෙතනින් මිදෙන්න උත්සාහ කරන්න. ඒ උදෙසා යම් ධර්මයක් දේශනා කරනවා නම් ඒක නිරන්තරයෙන් ශ්‍රවණය කර පිංගුතෙන එතනින් මඟඵල සකස් කරගන්න උත්සාහ කරන්න. ඒකයි මම ඔබට කිව්වේ මඟඵලයන් සකස් කරගන්න නැතුව ඔබ මැරිලා ගියොත් එහෙම පිංගුතෙන මහා අපරාධයක් ඔබ කරගන්න. මොකද ආයි ඔබට මේ මනුස්ස ජීවිතේ හම්බ වෙන්නේ නැහැ. මම කියනේවා නෙමෙයි පිංගුතෙන කන කැස් බෑවා වීසිරුදෙන් අහස දකින්නවා කියන එකේ probability එක කොච්චරද කියලා හිතලා බලන්න සම්භාවිතාව. ඔය බුද්ධිමත්තයි කල්පනාට කළ බල කල කැස් බෑවා වී සිඳුරෙන් අහස දකින්නවා කියන එකේ සම්භාවිතාව කොච්චරද කියලා මම කියපුවද ඔය නෑ සුගත තථාගතයන් වහන්සේගේ දේශනා උන්වහන්සේ අනුමාන ඥානෙන් දේශනා කරන උත්මෙක් නෙමෙයි උන්වහන්සේ දේශනා කරන්නේ පිටුතින් ඒකාන්තයෙන්ම දැකලා එහෙනම් උන්වහන්සේ දැක්කනම් අද මිනිසෙක් වෙලා ඉන්න කෙනා ආයි මැරිලා නැවත මනුස්සත්වයක් ලබන්න කන කැස් බෑවා වී සිඳුරෙන් අහස දකින්නත් වඩා අඩු සම්භාවිතාවක් තියෙන්නේ කියලා මොනවද පිටුතින් අපි මේ හිත